කොහොම අඩුවෙන් හිතලා කියනවා මුළු රටම සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරන්න වහන්න කියලා. ඒක ජනාධිපතිතුමාට එක දවසකදී විනාඩි කිහිපයකදී ගන්න පුළුවන් තීරණයක්. හැබැයි ආණ්ඩුවක් විදියට අපි කල්පනා කරන්න ඕනේ කොරෝනා නොවැළඳුන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවක් ජීවත් කරවන්නේ කොහොමද කියලා. සබ්බේ සත්ත ආහාරත්‍තිකා කියන අපිට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ආහාර අවශ්‍යයි. දැන් මේ අවශ්‍ය ආහාර ඔබ මේ වෙළඳපොලේ දැක්කා. අපේ රටේ පරිප්පු නිෂ්පාදනය කරන්න බෑ. පරිප්පු 100% අපිට රටින් ආනයනය කරන්න. කඩලා නිෂ්පාදනය කරන්න බෑ. කඩලා ආනයනය කරන්න. අල නූණු මිරිස් පරිප්පු අල නූණු මිරිස් යන ආදී සීනි ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනයක් නැහැ. මේවා අඛණ්ඩව ආනයනය කරන අයට ආනයන ක්‍රියාවලිය නතර කළොත් වරාය වැහුවොත් මේ භාණ්ඩ ගෙනාපු ඒවා වරාය හිඟ වෙනවා. මේවා නැෂ්‍ය භාණ්ඩ කෙටි කාලයකදී නරක් වෙනවා. එතකොට වෙළඳපොලේ භාණ්ඩ නැති වෙනවා. භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. එතකොට මේ බඩගින්න මන්ද පෝෂණය කියන එක වැඩි වෙන එක නතර කරන්න නම් මේ අත්‍යවශ්‍ය සේවා අපි කැමති වුණත් අකමැති වුණත් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ සුවන් රැකියාවල නිරත මේ අය ගත්තොත් මෙතන නාටාමිවරුෙක් අපි කතා කළා ඔවුන්ගේ ජීවනෝපාය මේ භාණ්ඩ එහාට මෙහාට කරත්ත ටික තල්ලු කරලා ජීවත් වෙන එක. එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළා. වැක්සින් කරගෙන මූණු ආවරණ පැළඳගෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න ඉඩ හරින්න කියන එක තමයි මේ රටේ සියලුම පුරවැසියන් වෙනුවෙන් මට ඉල්ලා සිටින්න තියෙන්නේ. අද ස්වයන් නිරෝධායනය කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. යම්කිසි වෙළඳසැල් හිමියෙක් ලංකාවෙම සියලුම නගරවල සිල්ලර වෙළඳසැල් වැහුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකලා සතස සහ සමූපකාර රට පුරා විවෘත කළා තබනවා. එතකොට අනිත් ව්‍යාපාරවලට පුළුවන් තමන් කැමති නම් තමන්ගේ කැමැත්තෙන් ඕනෙම වෙළඳසැලක් වහන්න ඉඩ තියෙනවා. කිසි වෙලාවක රජයේ බලහත්කාරයෙන් බහපු වෙළඳසැලක් විවෘත කරන්න මැදිහත් වෙන්නේ නැහැ. මේ පිටකොටුවේ වෙළඳ සංගමේ ව්‍යාපාරික මහත්වරුන්ටත් අපි කියන්නේ තමුන්ට අවශ්‍ය නම් වැහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ස්වයන් නිරෝධායනයේ වීමේ අයිතිය ඔවුන්ට තියෙනවා. Breaking.lk